යිවා සවදධයානට ූද ඇසනක් වේවා නැවතපතේ අපි ඉතිහාස පාඩම් ලා තුරින් අදසේ හමුුවෙනවා අද විශේෂයෙන් අපි වලාපොරොත්තු වෙනවාර අපි පහුගිය සති අවසන් කරපු පැනවිද්‍යා තාක්ෂණය පාඩම ඉදිතුරි කොටස්්ටික සාකච්චා කරන්න. ඒවගේම අපි පාඩම තුළ අධ්‍යයනය කරගෙන ආපු පහුගිය විශය කරුණුටි නැවත බතාල පුොුණුරීක්ෂණයක් කරග්ඩ ඕන අනිවාරයෙන්ම ඉතිහාසේ පාඩම් ගෙනගනිදදි. අප අර එක පෙලට සිදුවම් මාලාවක් වශය ඉෙනගත්ත හම මතකේයට නගා ගන්නපුලුවන් ප්‍රමාණය වැඩි එක යන අපි විශේ කරුණු වවම තැන්තැගනින් වලින් මතක තියාගන්න ගිහම ඒක අවිධමත් නිසා මතකයට එන ප්‍රමාණය ගොඩක් අඩුවෙනවා අපි අර දංවලක පුරොක් වගේ එකට බද්ධවෙලා සිදුවම් මාලාවක් කොලි විතියාගත්ත හම ගොඩක් දේවල් අපිට මතගේ තබාගන්නපුුවන් හැකයා වැඩි ඒක යන පිරිවෙලකට අපි මේවා මතගේයට තුළ රඳවාගත්ත හම අපට පෙළිවෙලටම උත්තරවලට ලියන්න පුළුවන්. ඉතින් ඒනිසා පුතාල හැමෝම මේ හැමදාමත් පාඩන්වල සම්බන්ධ වෙද්ද පෙරකරපු පාඩම් වීඩියෝ ටික එහෙම බලන්න ඕ යෝට බේ කියහිල බාන්න පුළුවන් අදර ය නාලිකා හර පුතාටේ සියල්ල ෞෝග පාන්ටි නරීම වස්ාව තියනවා. ඒගේ මේවා පිටපච් කරගන්න පුළුවන් අපේ දරු සටහන් ලියාගන්න ඒ සරහන්ටික ලියාගන්න පුුවන් පෙළපොත පාච්චි කරන පුුවන් ඒ හැම ූලාස්ත්‍රයක්ම පාවිච්චි කරලා. ශේය දනම හදාගන්නන පුළුවන්. ඉතිං අපි පාඩම්මාලා ආරම්බයි නම් ගෙනාව ඉතාම ක්‍රමාණුකූලුව. දැන් පාඩංගල අතර මැති අපි පටන්ගරග කරගෙනාව නෑ. ඒවගේ අපිවිට කරගාවවෙත් නෑ. නැ ඉතිහාස පාඩම්මමාලාේ මූලාස පානමීදං බොහොම පිළිලට දැංඇවිල්ල අපි වි්‍යාහත් තාක්ෂය පාඩම අධ්‍යනය කරමින් පවති. අවුද්ධේ සාමානපල විාගලෙන දරුවන්ටත් සෑහන වැදගත්තන නොකත් හේතුව. දහස්සේනයේ විශෂය කොටස් විශාල ප්‍රමාණයක් අපි දාන සියයට හැටක් වගේ දෙනි ප්‍රශ්ශපත්තරයේ විෂය කරුණු ආවරණය කරන්න දහස්සේයේ විෂය කරුණු තම ගොඩක් වැදගත්තයෙන් නිසා දහ ශ්‍රණය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා පාඩංගර කරන්න වෙනවා. එ නිසා ඒ පාඩම්මාලාව තුළත් දහස්ේණය පාඩම්වරුණුත් ගොඩක් වැදගත්තෙනවා මේ වි්‍යාහතා ක්ෂණය පාඩම ගොඩක්කරු දුර සාමාන පෙළ උබාගේ ප්‍රචනා ප්‍රශ්නලට මේ පාඩමින් ප්‍රශ්න හැදෙනවා. එනිසාඒ පාඩම මතකයේ තියාගන් විෂ කරුට පිළිවෙලට මතක තියාගන්න. අධ්‍යාස පොතක් අරගෙන පෑනක් අරගෙන පුතාල පාරණ සමඟ සම්බන්ධවෙන්. දැපුතේ අපි මීට පෙර පුතා මතක ඇති අපි අධ්‍යයනය කළා විද්‍යාහා තාක්ෂණ පාඩමේදී විද්‍යාව යනු කුමක් දෙයන්න පිළිබඳව තාක්ෂණයනු කුමක් දෙයන්න පිළිබඳ අපි කතා කර ස්වබාදහමය පැත්ම කෙරහි බලපවත්නා මෝලධර්ම නිවරදූ තේරුම් ගැනීම හා.ඒවා අර්ථකථනය කිීම තමයි විද්‍යාවෙන් සිද්ධවුණ. විද්‍යාත්මක සංකල්ප ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීම තමයි ක්ෂය තුින් සිදන විද්‍යාව දියුණු හම තාක්ෂණක දියුණටඒක උඩක් ඉවහල් වනවා. නැමුතේ අපි අධ්‍යයනය කර ප්‍රාගයිතියාස්ක යුගය විද්‍යාත්මකති නොදියුණ යුගයක් ලොකු විද්‍යාත්මක භාවිතාවක් තිබුණ නෑ. මොන යුගයේද පාගයිති්‍යයාස්ක යුගයේ අපේ ඉදිදියයක්කිවම මේ ශුද ගල්මයවලන් මගේ දෙේවල් පාවිච්චි වුණ එක කුඩා ගල්මවල දේඒ වගේ කරුණු සිද්ධ වුණන ලක විද්‍යාමක දවුණුක් තිබ නෑ. හැබයි ඊට සාපේක්ෂව ්‍රාගයි්‍යයාස්ක යුගේට සාපේක්ෂව, පූර්ව අයිතිහාසික යුගයේදී විද්‍යාපක දවරුණු බොහම ඉහළ මට්මක තිබුණ. අපි පහොගේ සතියර සාකච්චා කරයි පූර්යිතිහාසික යුගගේ විද්‍යාත්මක භාවිතය මොනවගේද කියන. ඊට පස්සපතේ අපි ගොඩක් මේ පාඩම තුළ වැඩි ප්‍රමාණයක් අපි අධ්‍යේනය කරන්නේ ඓතිහාසික යුගයේ තිබුණු ඒ විද්‍යාත්මක හා තාක්ෂණික භාවිතාවන් පිළිබඳ. මොන යුගද අයිතිහාසික යුගයේ. යිතිහාසකයුගේ විද්‍යාහ තාක්ෂණික භාවිතාාවගැෙන සාකච්ඡා කරන්න ගිය හම අපිට ගොඩක් වැදගත්වයෙනවා. මේ අයිතිහාසකයුගේ නිර්මාණය වුණු ඒ ගොඩ නැගලි දාග න ඉිරිීම් තාක්ෂණය හා සම්බදධ එහම ැත්තන්යි වාස ද්‍යහාහ සම්බන්ධ නිර්මාණ ඉරි පස්සේ විශේෂෙන්ම අ ජලතාක්ෂණය හා සම්බන්ධ නිර්මාණ ගොඩක් වැදගත් යනවා. මොකද හේතුවර වාරිතාක්ෂණයක් කියලා දියුණු වාරිතාක්ෂණික ක්‍රමෝපායන් හන්ම තිබු නෑන රාග්යිතිතාාශුකයවල පුූරජාසුගේහෙම වාරිතාක්ෂයක් තිබ නෙත් නෑ. එත වාරිතාක්ෂණය වගේ අග එන්නේ අන්න අයිතිහාසික යුගයේදී විශේෂ මුල් අයිතිහාසක යුග. මුලින්ම මුල් අයිතිහාසක යුගගේ ගොඩනැගුණා අර වැවගම්මානාදිය ඒ ගොඩනගිලා පස්සෙදයන්න ඒවා ක්‍රමයි දියුණ වෙලා දියුණු වාර්තාක්ෂණක අංගබාවට මෙවා පරිවර්තනය වුණා. වාරිතාක්ෂණය පුත එහෙම දියුණු වෙන කොට. වාරිතාක්ෂණය. මේ දුණුවෙන කොට අන්න අපි හඳුනා ගන්නවා අයිති්‍යයාස්ක යියගේ කොතරම් දියුණුදු කියලා. දෙදර යිතිහාස්කයගේ දියුණුව පිළිබඳව. විද්‍යාත්මක භාවිතාව පිළිබඳව අපි තේරුම්ගන් අධ්‍යයනය කරන්න අපි ඒ වාරිතාක්ෂරිිකංග පාවිච්චි කර. අපි දැවග අංග ගණනාවක් සාකච්ඡා කලා අද දසේව නැමත මුල්ලිද අපි කතා කරන්නේ පෞගිදවසල අපි ඒ අධ්‍යයනය කළ ඒ පාඩම්මලාට කිහි පුතාල බලන් ඒ දැවක තියෙන ප්‍රධානංග වැවක් නිර්මාණයවීම ඒ අංගවල ක්‍රියාකාරිත්‍යය ගැන් අපි අපේ විෂය කොටසර වැදගත්වන විදියට. විශේෂය අපි මෙතන මේ දරුවන්ගේ විභාග කටයුතු පහසු කරගන්න ඊට වවශ්‍ය සාරාංශකත වැදගත් විශෂය කරනු තමයි පෙළගස්වීම අපි කරන්න එනිසා ඒ විශෂය කරුණටික නවත බලන්න. ඒ පහුගේ පාඩන්න නවතත්්‍යනය කර. ඊට පස්සේ අපි එතනින් පස්සේපුතේ විශේෂවදාානයක් යොමු කරනු අද දවසේ වාවිද්‍යාව පිළිබඳ. වාස්විද්‍යාත්මක දැනුම් පද්ධතිය පිළිබඳ. පුතා දන්නවා ලංකාවේ ඉදිකිරීමම් තාක්ෂණය සම්බන්ධව විශාල දියුණුවක් තිබුණු බව. ද දියුණුව අපට හඳුනාගන්න පුළුවන් ශේෂත්‍ර කරනාවක් තියෙන. පැරණිකාලේ නිර්මාණය වුණු එත් දාගැබ් බෝධිකර පිළිමගෙවල් දානශාලා භාවනාකුටයි නේද. ෆ්‍රාකාර මේමගේ ගොඩාක් අංගෝපංගවලින් අපිට ඒකාලේ තිබුණු ඒ වාස්ස විද්‍යාත්මක දැනුව පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. ඒද ඒවාස් විද්‍යාතක දැනුම පිළිබඳත් තේරුම් ගන්න. ඒකාලෙ නිර්මාණය වුණ විහාර ගවල් පිළිම ආදී අපි අධ්‍යයනය කරන විශේෂෙන් පුතේ ඒ කාලෙ තිබුණු මේ අංග අතරින්. ඒ විද්‍යාහා තාක්ෂණික භාවිතාවත් තහුරු කළ හැකි උදාහරණ කීපයක් අපි මෙහිදී සැලකිල්ලට ගන්න. ඒ උදාහරණ අතරින් පුතාාවට පයනො පැරණ ස්තූප විශේෂයම පුතාාව දන්න ලංකාව මුල්ම කාලේ. දැතුපාමේමගේ ස් සූප මුල්ම කාලයේ ගඩනැගුණ නමුත්තර විද්‍යාහා තාක්ෂණික භාවිතාවත් එක්කම අපි කතා කරන්න නිසා. වඩා විද්‍යාහා තාක්ෂණික භාවිතාවක් තහවුරු කරගත් උදාහරණයක් දෙකක් ගන්න එක වටිනවා. දැන් පුතාලදන්න නො මේ රුවන්මලි සෑ. පුතාලය හැමෝ වගේ ගිහිල්ල. ගිහිල නැත්තැ අනිවාරෙන් පුතා බලන්න ඕෝඩ. නරබන්න ඕනේවා. ඔ අපේ ඉතිහාසය දැනුව අපි ලබාගන්න ගිය හම අපේ දරුවන්ග අතින් එ ඇති දෙයක් තමයි ප්‍රාජෝගිකව අපේ රටේතියන අයිතිහාස්ගේ ස්ථාන නර්මාන්න ගිහිල්ලනෑ. ඉතිං මට හම්වෙලාතියන මේ කොළම ප්‍රදේශය පව සමහරදරු රාග ප්‍රදේදී වරක් හමුණ දහයින් දරුවෙක් ඒ දරුවා ගුවල් ෆේස්සික ගහිල නෙද්දමයි. ඉතින් අ ඒ තරමට මේ අපේ සංචාරය කරන දේවල් ගොඩක් අඩු වෙලාතියන්. ඉති ප්‍රාජෝගිකවයිති්‍යයාස්ක ස්ථාන නරබලා ේ අර ඉද්‍රී ගෝචටව ලබා ගන්නා දැනුම සහ යාකල්පය හරි වැදගත්යනවා. සෑ පුතාල ඒ පුළුවන්තරන් දෙවාපියු සමඟ බලන්න යන්න උත්සාහ කරන් ඒ ගිහම ඒතැන්වල ගිහිලා ඒවයි තියන දෙවල් කියලයි අවබෝධ කරගන්න සහ දරුවන බොහම ආසාාවෙන් ඒව බලනු ති ඉහෙම ඒතුළින් අපිට ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැන්න පුළුවන්. දැන් ඒකාලේ නිර්මාණය වුණු ඒගේ වා විද්්‍යාත්මක නිර්මාණ අතරින් ුම් වලි සෑය කියනෙ පපති අපේ රටේ තියෙන ඉතාම වටිනාමවාස්විද්‍යාත්ක නිර්මාණයක් ඒ වගේම ලංකාවේ වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් නිධන් කරපු ස්තූපෙේ උතල දන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නිදන් කරලා හලපු ස්තූපයක් වැඩිම ධාතුන් වහන්ස ප්‍රමාණයක් එතකොට ඒ ස්තුූප ගොනගන්න දුට ගමුඩ තුමා කියල පුතා හලතියෙනනවා දුටිගමුණට තුමාගේ නායකත්යෙන් බී ගොඩනගෙන. ම් වලිසයේ ඒ තාක්ෂණික පැතිකටඩ. ඒ ඉදිකිරීමේ තාක්ෂණයේදි වායිතාකරපුයේ තාක්ෂණක භාවිතාව අපිට හරි වැදගත්ත. හ්‍රියන් හතක් පමණ ගමුරට විශා ආවාටයක් වගේ ගොඩනගල ඒ තුරට වෙනම හුණුගල් අතුරල ඒවා හම්සපත්තුදාප වලි දාල පාගල නේද. ඒ මතින් හරි ස්තර කීපයක් නේද නවනීත මැටි අතුරලා ඒ මත පලෙවුගල් ඒ අදී වශය ස්තර කීපයක් ගොඩනක. ස්තර කීපයක් ගොඩන කලපුතේ බිම්මටම දක්වා ඉස්තර කීපය ගේනො එරියන් හතක් ගැඹුරු විශාලෆඩේශ කොටස ඒ වල ගොඩ කරන්නේ ස්තරකීපයකින්. ගොඩ කල්ලා බිම්මට්ටමට ආාවහමඒ බිම්මට්ටම දිපුතේ මේක එලනව මේ ලෝහෝ දැලා ලෝහ දලාඒ ලෝහෝ දැල රසාඇදිියරකින් කවලංකරකගත් දවුල් මැලියම්ඒ ලොහ දැරේ තවරනවා ැ අපි කියන්න ලෙමේට් කරනක ලෙමේි කගන ඒගේ භාවිතාවක්තම වෙලාත. ඒ ලෝහ දැල ම බැදන එක වලක්වන්න එක පාලනය කරන්න ඒ දෙවල් මැලියම් වර්ගයක් මැලියම් වර්ගයක් ඒ ආලේප කරලා තියෙන. ආලේප කල්ල ඒ ලෝහ දැල වැහන්න. වෙනමම ඒ නවතියන වැනි ඒ මැටි අතුරනෝ. අතුරලා ඒදන නතරන කොංක්‍රීත් තාක්ෂණ හා සමාන තන කොංක්‍රී ක්ෂ සමාන තාක්ෂයක් වෙහිදී පාවිච්චි කරලා තියෙනවා. දැ ඒවිදිරපතය පදනම හදන වගේම ඒ පදනමේ පාදමේ ඉඳම් ඉහළම කොච්චරල දක්වා. රුවන්වැරි සෑ ඉහළම කොත්්චරල දක්වා වෙනමම ලෝහ කූරක් ස්ථානකත කරලා තියනවා. දැම් බලාන ක්‍රිස්ටෆූර යුගේ පවා මේරට මිනිස්සුම මේ අකුණුසැර පිළිබඳවතිබුණු අවබෝධය ජනතාවට ඒ අවබෝධ තිබුණ වියි කලාපයේ ප්‍රදේශවල යන්තර ඒ තැනිතලා භූමි වලට ඒ මෝසම් වැසි ඇදහලෙන කාලවරදත්. ඒ වගේම වසේ විධ කාලවලදී නිරන්තර අකුණුසර පතිතවෙෙන වනපුති. ඒ අකුණු සැර පතිත වෙද්දී උසිස්ථානවට ඒගේ වෙන හානිය වැඩි. ඒසා රවාන් ලිසායි ඉදි කරනව වගේම එකට වෙන්න පුළුවන් සබාදාහමෙන් වන්න පුුවන් හානි අවම කරන්න පාලනය කරන්න අන්න ලෝහ කූරක් හමත්තා අකුණු සන්නයකයක් ස්ථාපිත කර. වජ්‍ර චුම්බට වජ්‍ර චුම්බට යනුවෙන් මේක සඳහන් කලලා තියෙන. දැ මහන්සේ පිළි බඳව පැහැදිිය දක්ලා තින ද්‍ර චුම්බට යනුවෙන් අකුණ සන්නායකයක් එහි ස්ථාපිත්ත කලා තියෙනවා. දැම්පතේ දැ බලන්නේ ඒ අකුණු සන්නායක ස්ථාපිත කිරීම තුළම කොයි තර දැනු පද්ධතියක් ඒම සසුන් තිබුණද කියලා අපිට අවබෝධ වෙන. දෙකට අපි රුවන් වරි සෑඒ කවුදාහරණයක් විතර අපි කිව්වේ. දැ මේක අර රුවමරි සෑය පදනම ගඩිනොගූ ආකාරය පිළිබඳ. විස්තරයක් මෙත දක්ව තියනෙනට යං හතක් පොව හාර ඒ වලට තමයි හුණුමටි ඒ මත ගල්තට්ටුවක් ම ගල්තටුව මත බොරුතට්ුවක් ඒ මත පලු ගල්තට්ටුවක් ඇතිරවී. එම ගල්තට්ටුවෝ ම නවතියන මැටි වර්ගේ ආලේප කර. ඊට පස්සනතු අ දවල් මැලියන් තරනද ොහෝ ැේලාලන් ති මේ විදියට කොංග්‍රීට් ආක්ෂණය හා සමාන ආකාරයෙන් අදනමක් හද තුර එක තැනකින් තැන්තැ ගලින් ගිලා බහින්නේ නෑ මේමගේ උසස් ස්ථාක්ෂණයක් ස්තූපයක් ගොඩනගත්දී පාච්චි කරා මේවා තමයි මේ වාස්තු විද්‍යාව සම්බන්ධයෙන් භාවිතා කර තාක්ෂණය මේවයි ඔප්පු එන්නේ කාලේ ඒ විද්‍යාත්මක භාවිතාව විද්‍යාත්මක භාවිතා දැන් පුතාලා ගෙහිල් ඇති සීගරියට අපේ සහරදරු ගීල නැතුවත් ඇති සේගරිිය දැ න්ර ගරි පිබ ොඩක් දයාල් බානපු දැකදැ පව කාල ඉගි මේඩියම් ලින් යෝගේම සිංහලින් දෙකෙම සංචාර්ක ව්‍යාපාරය සඳහා සීගිරිය පිරිබඳව වටිනා අදහස් ඇතුළත් ප්‍රසන්ටේෂන් ගරනාවක් තියෙනවා අන්තර්ජාලය තුළේ බලන් විශේෂෙන්පුතේ මේ සමහර සංචාරකය ඉන්නවා ඒ කට්ටේ ගමනාන්තේ ලංකාව ඒකට්ටිය කරනනායක යපෝට්ටකෙන් බැහැලා හවසට බැහැලා සමයි රෑපහන් කරලා හෝට ලේක උදේ මේ නව සීකිරිියයට. සීග්‍රියයේ දා දවසේ බලලා හවස නැවත පයිට් එකේ තමන්ගිරටර යනවා. ඒකට මේ ගමනාන්ත කර ගැති ඉන්න ලංකාේ සීගරිය බලන්න යන්න සීග්‍රියයට ඉත සීග්‍රිය බල අප ඉලං පයිට්ට ගෙනයින්. ඒ තරමට මේක ලෝකයේ ප්‍රසිද්ධයි. උරුමයක් බාට පත්ත රන අපේ දන්න අපේ රටේ ජාති කුරුමයක් සීගිිය සීග්‍රියය ිස්්වාච පස් වන සීවාසය මේක ගොඩන ගන්නේකාශ් පයිතුමා කරපුතුවාදන්න. ලන කාශ ප රජු සීගිරිය වාස්ස විද්‍යාත්ම ගතින් වැදගත්තන අංග ගණනාවක් සීගරිය තියර තවත්්‍යයක් පුතාාවර මේ පොතේ දනුව වගේම ලබාගන්න ඕන මේ බාහිර දැනමුවකත් තියෙන්නවට දැ සීගිරිය පුතේ තාමත් මේ බටර ජල උද්‍යානය තයි මේ පර්ේෂණ කරන්න නැගෙන්ර ජල ද්‍යානයේ පරේෂණ තාම කරන්න එනෑ දමොකද හේතුව මේ සීගිරි ජලඋද්‍යානයේ වම්පැත්තර තියන අංගෝපාග ගොඩක් දුණු පැත්තරත් තියෙන. ගහක නැත ශාකයක රතුවිීහිදනවාගේ පොල්ලත්තක දෙහර පොල් ඉරටුටික දෙ පැත්තර ගානට යනවාගේ ඒ ආකාර තමයි සීග්‍රියමී උද්‍යාන නිර්මාණ වෙලා තියෙන්නේ. වම්පැත්‍රතියන අංගෝපාංග ඒ අංගෝපාං ටික දකුණු පැත්තෙත් තිය. අ නැගඩිර උද්‍යානය තාම පරේෂෙන් ලක්කරන්න නැතියෙන්නේ හේතුව පුතාලපි හැමෝම දන්න. මීට සීවසකට දෙහකට කලින් තිබුණු තාක්ෂයට වලත් දැන් තාක්ෂණය ඉතාම ඉහලයි දියුණුයි තාක්ෂණය දියුණයි. දෙැමුතේ මේතරන් දියුණු තාක්ෂණයක් තියද්දදි මේ පරේෂණට ලක් කර හරි පහසු. අපි දන සාමානයේ අස්තිිකොටසක් ගත්තත් ඒ අස්තිකොටසේ කාලය අන්ඳුරගන්න පුුවන් ස්ත්‍රී පුෘෂ භාවය හඳුනා ගණන පුළුවන් ඒට අරු කිය වත ො ගන්න පුළුව. ඒට පාචි කරන ක්‍රමවේද පුතාල හරන පලනිි පාර්මේ කතා කර 4 කාබන්දාහතර කාලනීරණ ක්‍රමේ තාප සම්ධීප්තතා ක්‍රමේ වගේ ක්‍රමවේද තියනවා. ඒවයි හරිට මේ කාලනීරණය කරන පුළුවන්. දැන් ඒවගේ පතේ ඉදිරියේදී. තවසවසක් දෙකක් යනකොට මේ තාක්ෂණය තවත් දියුණුවයනවා. ඒහින්ද පුරාවිද්‍යාක්ඥෝ කියනවා සීගිරයේ නැගැනිහිර ජල ද්‍යානය ඉදිරි පරම්පරාවක් විසින් අධ්‍යයනය කල්ලා. ලෝකයට තොරතුරු අනාාවරණය කරයි කියලා. නිසා අනාගත පරම්පරාාවකට දැන් පුතාලය පරම්පරට හුවෙන එකක් නෑ. ඊට පස්සෙ පරම්පරාවක් විසින් සීගරියේ ඒ කොටස අධ්‍යයනය කරලා ලෝකෙට එක තොරොතුරු ලබාදී. දැනට අධ්‍යයනය කරමින් පවතිනවා ඒ බටට ජා උද්‍යානයේ ඒ කොටස්. දැන් සීග්‍රීයේ තිබඳ පුතු දන්න බොහෝ දේල් තියනෙන සීගරි ජමාලිගේ තිබුණ සීගරියේ ජල උද්‍යන තට තත්තු මාලක උද්‍යාන. ළඟට සීගිරි කටපත් පවර සීගරි චිත්‍ර නද ොහෝ දේවල් සීගිරී තියෙනවා යිතිහාසක වටිනාකමක් සහිත නිර්මාණ. දැ මේක පුතේ සාමානිින් භූමිං මීර දෙසියක් පවු උුසින් තමයි තිය හෙක්ටර් තුනක් පු ද හැක්ටරයක් කිය අකර කියද කියලා. හැටයාර් කියයා කර කියද අකර දෙක ඇදස පහ හෙක්ටියර් තුක් න අකර හත දසම් පාක්නේයද මේවාගේ ලොකු වපසරයක් තියන සීගරිය උඩ. දෙැකඟ අපට එචර සීගල දහසක්ක එන්නේ මු ඒතරම් ප්‍රමාණයක වපසරයක් සීගිරියයේ උද්‍යානය තුළතිය න දැ සීගිරිය ගත්තාම සීග්‍රිය මේ නිර්මාණත්මක දේවල් ගත්තාම් සීග්‍රිය වට තියන පපුති ආරක්ෂි ප්‍රාකාර පදධතිය තප් විශල් ප්‍රාකාර තු දෙකල තින සීගි යද විශල් ප්‍රකා මාණ ේගර ට ති ක්ෂ. ඒ තියෙන ප්‍රාකාර ප්‍රමාණය ගත්හම එක දිගින් කිලමිට්‍ර දහය ප්‍රාකාර දිගින් කිමිට දහයක ආරක්ෂිත ප්‍රාකාරමී වටා තිය ඉඩ පසපතේ සීගිරයේ ආරක්ෂට හදපු දයාගල් ප්‍රමාණය දිගින් කිලමිට අටක දයාගල් සීගියේ ආරක්ෂාට සීග්‍රියී වටා තියඒසරු උද්‍යානය වටා තියෙන එතරම් ආරක්ෂිත ආකාරයටතමයි මේ බල කොටුව නිර්මාණය කළ තිය සීගරි බද සීගරයේ තිය අනිුත් අංඟගෝපාන්ග ගැන මෙතරනමම් අතක්කර බොහම සුළුවන් අප මේ පාඩම තන පස ර කත ීගර ගැන පොත් විශාල මානය ි ලා තේන සීගරියන කතා කරන්නගත් බහෝ දේවාවල් කතා කරන්න යනවා අපිට කාශ ප්‍රති ද ර අපි බාහිර පැතිිකට ඔස්සේ ගොඩාක් අතුලාන්තේයට යන්න අමාරයි පුතාට සීමමිත කාරයක්තු අපිට යවශ්‍ය විශෂය පෙලගස්ම විශෂ පෙල ගැස්ම විෂේ කරන්ටික දෙන්න නිසා. අපි තවත් උදාහරණෙන් රපියම් මීට අමතරව ඒ තාක්ෂණක භාවිතා වගේම ඒකාල එතිමුණු සනීපාරක්ෂක ක්‍රම සහ. වෛද්‍ය විද්‍යා පිළිබඳවත් තොරොතුරු අපිට වැදගත්වනවා. වෛද්‍ය විද්‍යා වෛද්‍ය විද්‍යා පිළිබඳවපුතේ තොතුරු කියන්නේ. ඒකාලේ තාක්ය වෛද්‍ය තාක්ෂණය කොතරම් දු දවුණ කියල කියවා නම් දැන් උදේ සටම්බිමේ හිටපු සටන්කරුවෙක් තුවාරල බල ඔහු කිසිෂම් ආකාරයකින් ප්‍රතිකාර්සනා යොමුකරෝති අපේතුම අස්ති ිඳීමමක් සිද්ව අස්තියක් බෙඳලා යොමු කරනවා ප්‍රතිකාරවට. ඒක දේශ වදද්‍යා කොතරම් දියුණුද කියවනම් සමහට උදේ අස්ය ප්‍රතිකාරවට එමුකරපුූ ඒ සොල්දාදවා රණ විරුවා මෙන්න දවස්යකින් ආහෝ යුදිවෙන්න මේ කොහොඳයි. ඇති ඒවාගේ ඉතාම මේ බේගවත් අස්ති සුව කරන ඒවගේම ලෙඩ සුව කරන එවැනි වෛද්‍ය විද්‍යාවක් දේශය දැනුම් පද්ධතියක් පුතේ ඒකාලෙ තිබුණා ඒකාල් තිබුණ ඒ පිළිබඳව පරේෂණ තාමත් සිදුවෙන් පවති අපේ රටේ තියෙන මේයි අරේද වෛද්‍ය විද්‍යාගත් හම් විශාල විශයපතයක් ඒ පිළිබඳව අප පාඩම් පෙළපොත්වඩ ප්‍රමාණයකොඩක් අඩුයි ඉතිං විශාල විශෂයපත්තයක් එක තියෙන ඒවගේම සනිීපාරක්ෂ ක්‍රම කාල ති බුණු නි පාරක්ෂක්‍රම තින් අපි හිතන් මේ ජමුද්‍රිත වැසිකිලි ැසිකිලි පද්ති මේ ෑත කාලේ නෙවී ඒ අයිතිහාසික යුගේ පවාපති අපේ රටේ රජදරු එවැනි දියුණු සනිපාරක්ෂ ක්‍රම භාවිතා කළ මලාප්‍රවාහන පද්ධ ති වුණ ආලාහන පිරිවෙනේ වෛජයන්ත ප්‍රාසාදයේ ඒ වගේ මලා ප්‍රවාන පදදි මදවේ ප්‍රවාහණ කරන පද්ධති වෙනම තිබුණ. ඒයි ඉතාම ක්‍රමාණු කූල ගඩනගලතිරු ති ඒව ොප ෙන. සනිපාරක්ෂක ක්‍රමවල දියුණු. දෙැන් ඒවට උදාහරණ ගත්තුත් බොහෝ උදාහරණ තියෙන පුතාල කලින් පාඩමක අධ්‍යේනය කල් ඇති ඒ තමයි මේ පුදාවදන්න ඒකාලේ සෑමගම් දහයකටම රෝහලක්වෙගින් හැදුවකවු බුද්ධ දාසර ඇතුමා බුද්ධාසරඇතුමා තමයි සෑමගම් දයකටම රෝහලක්වවෙෙන් ගොඩනගන්න එතුමා වෛද්්‍යවරේක් ඒවගේ පසවාන්ති නාම සාලා නමින් මාතෘනිවාස හැදුව තක්ල බන කුද ින් පාරම කතාා කර පළමුුණන උපදිස්සර ඇතු පසවන්ති නාමශාලා ඒගේ සොත්ති ශාලා සොත්ති ශාලා කියනත් ඒවගේ මමාත්‍රු නිවාස ශේෂයයක් පණඩුගාවර ඇතුමාගේ කාලෙ ඉදිවුුණ දෙ මෙ වගේ පුතේ වෛද්‍යවිද්‍යාවේ උසස් දිනුවක් ඒකාල් ලබාතිබුණු. මෙ තින පලව උපදිස්සර රතුමාගේ කාලෙ තමයි පසවන්ති නාමශසාලා ගොරනගෙන්න්නේ මාත්‍රු නිමමාස ලෙස. ුගව තුමාගේ කාලෙ තමයි සොත්ති ශලා ගොඩ නගෙන්. මම තවකිව්ව මේ බුදුදසර ඇතුමා සෑමගම් දහයකටම රෝහලක් බැගින් ගොඩනගන සෑම ගම් දයකම රහක් වෙයි ගඩනගන. ඊට පස්සපතය මේ සනිපාරක්ෂ ක්‍රම පිළිබඳව හොඳ උදාහරණයක් තමයි විශෂ වෛද්‍ය තාක්ෂණය පිළිබඳ හොඳ උදාාරයක් පොළොන්න්නොරුවේ ආලාහන පිරෙන් සංකීර්ණ පොළොන්න්නරුවේ ආලාහන පිරියෙන් සංකීර්ණය තුළ තියෙනවා වෙනම රෝහලා. ඒ රෝහලේ තිය වෙන ශල්්‍යගාරයක් පරේෂන් තයට ර එකක් ඔපේෂන් තීයට එකත් යෙන සල්්‍යයාාගාරයක් තිය ඒ ශල්ල්‍ය ආාරය පුතේ ශල්ල කරම කරල තිය. ඒ ශල්්‍ය කර්ම සඳහා භාවිතා කරපු ශල්ල වෛද්‍ය උපරන හමු වෙලා තියෙන ති මේවා තුළින් අපිට ඔප්පු වෙනවා ඒ වෛද්‍ය තාක්ෂණය පැත්තත් ඉදා උසස් දියුණුවක් ලබා තිබූ බව ඒක හොඳටම හව වෙලා තිය දැන් ඒ රෝහට අයත් වෙනම අඩකසි හතල සතක් දස පහක් ඒවගේම කකිසිේ නමෑ දසම දෙදක ප්‍රමාණයක් ගොඩනගිල්ලා ගොඩනගිල්ල කොටසක් හමු වෙලා තියනවා ඒ ආලාහන පිරුවෙන් සංකීරණය තුළ ඒ වගේ තේ ඒතරක්නේ බෙහෙත් උයන් ග ඔසූයන් ආදිය කාලෙක් තිබුණා ඔසු යන් පිළිබඳ සාධක සාක්ෂි තියනවා බෙහෙත් ඔරු ප්‍රදශය හදපේ වනේ ඇත්තරම් බෙත් කොටල දාලා ඒවා නිර්මාණය කරපු භාවිතාකරපූරු බෙත් ඔරු හමුම වෙලා තියනවා මේමගේ බොහෝ නිර්මාණ ප්‍රමාණයක් මේ යුගෝලිින් අනාාවරණය වෙලා තිය දැන්කුතේ අපි තවත් වැදගත් මාතුගාවට අපිට පස් යොමුුවින් අපි ඉලට බලමු තවත් මාතෘගාවක් ඒතමයි ලංකාවි විධ කරර්මාන්ත ආශ්‍රතය පැවැති දැනුව පිළිබඳව. විශේෂයෙන්ම පැණ විද්‍යහා තාක්ෂණයේයට තේ. විධ කර්මාන්ත ශේෂත්‍ර පිළිබඳව පැවැති දැනුපද්ධතිය හරිවැදගත්වන මොකද ඒක නුත්පුතේ පැරණී ඒ විද්‍යාහා තාක්ෂණක ධර්ම විතරක් නම යිතිහාහක යුගගේ පෙවති ඒ තාක්ෂණභාවිතාව වයිගේ කර්න්තව සරපය පිළිබඳව අපට අධ්‍යේය කරන්න පුළුව. පැණිකාලේ තිබුණු කර්මාන්තත්තරින් අපි දන්නවා. පූර්වයිතිහාසික යුගයිනම්. පූර්ව අයිතිහාසික යුගයේසිටම ලොහකර්මාන්තය සංවිධානයමින් ආවා. වර්ධනය වුණ අබදන් ලංකායි ොෝ භාතය ලින්ම ආරම්භව වෙන යුගගේ තමයි මොන යුගද පූර්වයිතිහාක යුගයේ. ලෝහ ාවිත්‍යය මුලින්ම ආරම්භවවෙන්න මොන යුගගේද පූර්ව අයිතිහාසික යුගයේ. දැන්ඒ පූර්ව අයිතියාහාක යුගෙන් පස්සේ ඓතිහාස්ක යුගගේට එන විට ලෝකර්මාන්තය ක්‍රමයිින් විකාශනය වෙලා දියුණු මට්ටමකටාව දැන් කෘසිිකාර්මික කටය තුවලට අවශ්‍ය කරන උපරන හා මෙවලන් නිස්්පානය කිරීම කෘෂ්කර්මාන්ත්‍ර වශ්‍යරන උපරනහමෝොලම් ඒවගේම දෛනික ජීවිතය තුළ වශ්‍ය කරන ගෘහෝප කරන මෙවලම් මාදිය තනාගන්න ඒවගේ සතුන් දඩියම් කිරීමට මෙවලන් තනාගන්න ඒකාලේ ලෝහකර්මාන්තය භාවිතා කර ඒවගේ මිනිසන්ගේ ආරක්ෂාවට වශ්‍ය මෙවල හදාගන පසු කාලේද. ෝ තාක්ෂණය පවිච්චි වුණ. එඒ ලෝහතාක්ෂණය පිළිබඳව තොරතුරු අනවරණය කරගෙන යද්දී අපිට හමුවෙලා තියන මේ ස්වාභාවික සුළම්බලය. එකඇන්නේ මේ පරිසරයේ තියන ස්වාභායික සුළම්බලය ඔපයෝගී කරගෙන ස්වෑංක්‍රීියව ක්‍රියාත්මක වෙන්න හදපු ලෝහ උුඳම් පිළිබඳ සාක්ෂිපව වාර්තා වෙලා තියෙන. එකඇන්නේ ස්වාභායගක සුළම්බලයක් ඔපෝගී කරගෙන ලෝහ නිස්සාරණය කිරීමේ තාක්ෂණයක් ඒ කාලේ පාවිච්චි වුණා දැ ආමානෙන්පතේ සල්සිිය සංසක ඉද්දාසාර්සයකට වැඩි උෂ්නත්යක් අවශ්‍ය කරනවනේ ලොහුණු කරන්න යපස්නු කරන්න ඒගේ හල උස්්නත්යක් ඕන ඒගේ ඉහල උ්නත්වයක්ක ලබාගැනීමේ තාක්ෂණයක් ඒ කාලෙ තිබුණ. ද හිදී විශේෂෙන්මර වැදගත්ම දෙයක් මේ තියෙනම බලංගොඩ සම බලංගොඩ සමලව ප්‍රදේශයපොතේ උස් කණු මුදුරක ලෝහ නිස්සාරණය කිරීමේ මධ්‍යස්ථානයක ැටමුන් හඳුනා ගැෙන තියරවා. එක විශේෂත්්‍යය තමයි ඒ හඳු පද්ධතිය හර අකන්්ඩුව පැෑ දුොලක්විතර මහා සුළම්ප්‍රවාහයක් ගලාගෙන යනවා. ඒ සුළම්ප්‍රවාහය උපයෝගී කරගෙන නිරන්තරයෙන් ස්වෑංක්‍රීියව ලෝහ උඳුර ක්‍රියාත්මක වෙන විදිහයට ඒ ස්ථානයේ ලොෝ උන්දුර නිර්මාණය කළ තියර. දැන් එතනදී බාත කකරපු තාක්ෂණය පිබඳ පොඩි අදසක් අපට ගන්න පුළුවන් ඒ කාලේ පුතාල අහර ඇති ලෝහ නිස්සාරණය ඒක රද්දී එතන මේ සාමානින් ඔ වගේ කඳු මුුදුරක්කිල අපි ගමුකු මේ වගේ සාමාන්‍යය කඳු මුුදුනක එ විශාල සුළම් ප්‍රවාහයක් එනවිට මේ සුළඟ ලබාගෙන ලබාගෙනත මේ සුළං බලය වෙනම නළපද්ධ තිකට යොමු කරලා නලපදය යොකල ඒ නලපද්ධතියේ විෂ්කම්භය එන්නේ අඩුුවෙනවා. අඩු වෙලා ඊට පස්ස තමයි මේ ඒ නලපද්ධතිය සවිවෙනවා එතන තියෙන ලෝහ උඳනට උඳරට සවිවෙන්නේ නලපද්ධ. දැපොත මේ නිසා මේ ොහ උන්ුන සවෑන්ක්‍රීව ක්‍රියාත්නක වෙන එකක සස්ෑංක්‍රීව ක්‍රියාත්නක වෙන ය මේමගේ සවාභායක ලැබෙන සුලම් ප්‍රවාහයක් ලබාගෙන ඒමගින් ලෝහ නිස්සාරණය කිරීමේ තාක්ෂණයක් එදා බලංගොඩ සමන වැව ප්‍රදේශයෙන් හඳුනාගෙන තිය. ඒ බලංගොඩ ප්‍රදේශය හඳුනාගත්ත මේ ලෝහ නිස්සාරණය කිරේ ස්ථානයගත්තාම එතනත් විශේතය තමයි මේ සසාභයග සුවන් ලබා ගැනීම. අනිද්‍යේ තැයිපොත මේ ලෝහ උඳුන්වුවලට ොදාගෙන තියෙන්නේෙත් විශා උස්්නත්යක් ලාගන්න පුළුවන් විද. දැවවර්ග ඒ කාලෙ තිබුණුයි මරන් කියන සාකය මරන් කියන සාකයේ දැව තමයි යොදාගත්තේ උඳුන් දැල්ලීම සඳහා ඒ උනුන් දැල්ලීමට යොදාගත්තේ මරන් කියන සාකය නිසා මේ ලෝහතාක්ෂණ එක භාවිතා කර පහිද එකට කිව එකඩ මරන් කිය යකඩ මරන්. ඒ යොදාගත්තා ලෝහ නිස්සාාරණය කිරීමේ කටයදුු සඳහා. ඊළඟට බැදගත්ත නොපොත මේ වගේම මෛනහමක් ආධාරෙන්. මයිනහමක ආධාරෙන් ලෝ නිස්සාරණය කරීම මධ්‍යස්ථනයකුත් හඳුනාාගෙන තියෙනවා මයිහිනහමක් ආාරෙන් පුතාරනා ඒ කරන දෙකර ඇති සාමානය කම්ල් කම්මල් කියලා තයරෙන පුතා ධර්න්නය කම්මර කර ගේ හම තාමත් ඔයි පැරණ ඔ සාමානි ගම්මානවල ඒ කම්මලේඒ මයිනහම ක්‍රියත්මගෙන තැන් අපි දැකර තියෙනවා. එ අරවගේ විශාල කර ලනුවකින් පල්ලයාට අධිනොකොට සුළම් ප්‍රවාහයක් යොමුවෙලා ඒ උනුන් දැල්ලීම සිද්ධ වෙන. ද වගේ සීගිරියේ දෙහිගහ ඇලකන්ද. ඒ අල කොවැව දෙහිගා ඇලකන්ද ප්‍රදේශයෙන්. ඒ මයිනහමක් ආධාරෙන් ලෝහ නිස්සාාරණය කිරීමේ ස්ථානයක් හඳුනාගෙන තියෙනවා. සීගිරියේ අලොකොළ වැැව. දැන් මෙතර ජාරි වැදගත්වන පුත මේ ලෝහ තාක්ෂණයේදී ලිමනයිට් සහ හෙමටයි් කියන පාශාන නොනද ලිබොනයි් හෙමටයිට. හමට යිඩ් කරමේ පාන වර්ග ලොවන් නිස්සාාරණය කිරීමේ කටයු සඳහා භාවිතා කරලා තියනවා. ඉට පස්ස මේ තියනර මරන් කියන ශාකයේ දැව ඒ ගස්වල දර භාවිතා කළ තියනවා ලොහ නිස්සාරණය කිරීම කටයදු සඳහා. ඊනඟට තින සිගරිී ලො බැව දේගහ ල කන්ද ප්‍රදශයෙන් තමයි රපකි්වෙේ මයින් හමක් කාආාරයෙන් ලෝහ නිස්සාාරණය කරපු තැන්. ඒක පුතාල සාමාන්‍යය කම්මල්ව දෙකළ ඇතික අුතිෙන් කියන්නයක් නැහැ. ත්ඒ එක සාමානය ස්වරූපය ගත්තාහපති වගේ උඳුනක් තියන්නේ මේ උඳුනට අපේතු උඳුනේ මේ වගේ තියනවා මේ දනුවක් වගේ දාලා ඒක පල්ලයාට ඇද්දාම මෙත තියෙන්නේ විදදැල්වෙන ස්ථානේ පල්ලයාට අදිරුවට ඒ දැල්ලීම සිද්ධ වෙනවා. මේ වගේ සාමාන මයි හම ආධාරයෙන් ලොුව නිස්සාරණය කිරීමේ තාක්ෂණය භාවිතාව වුණා සීගිරියේ දෙහි ගහලකන්ද ප්‍රදේශයේ හමු එච්ච සාක්ෂි වලින් අනේඒ සාක්ෂලින් තමයි කොප්පුෙන්. දපුො තව වැදගත් ලෝතාක්ෂණයක් එම ගැලපී යන කර්මාන්තයක් තමයි ආභරණ සැකසීමේ කර්මාන්තය ලෝහකර්මාන්තය වගේම ඒ හා සමඟ දියුණු මාන්තියක් තැම බරන සැකසීමේ කර්මාන්තය. ආබරණ සැකසීමේ කර්මාන්තය විතරන්නේ ආබරණ සැකසීම විදේශ රටවල්ලොලින් ඉතාක්ෂණයේ ඇතැම අස්ථාල විදේශන්ගෙන් පවාඒ උසස්ථාක්ෂණය ලබාගෙන අපේ ලෝහ කර්මාන්තය දියුණු මට්ටමකට ගෙනනල තීරම්. ඒඇන්නේ ඇ සමහර පැරණි කාසිවර්ග ඒවා භාවිතාකිරීමේදේ ඒවා පරික්ෂා කිරීමේදී උසස්තාක්ෂණයක් භාවිතා කර තිබෙන බව හඳුනාගෙන තියෙන. විශේෂයෙන් පතිේ ආබරණ සැකසීමේද තම සියුම් කටයම් සහිත. ආබරණ සැකසීමේ කාලි කරා තම සියුම් කටයම් සාමාන්‍ය පියවිය හැට අපිට පේන් නැති මට්ටේ වි හැකින් බල කරන්න බැරිමට්ට මේ නිර්මාණ පවා මෙයුගේ හමු වෙලා තියනවා. මේ තියන හොඳ මුදාහරණයක් පු යකට මේ තියන්නේ ජේතනාරාම කැනීම්මලදී ජේතනාරාමෙන් හැමේනෝ වීටයක තරම් ප්‍රමාණේ. වීටයක් වීටයක තරම් ප්‍රමාණේ රන්තැල්ලක කොටසක් හමු වෙනවා. වීයටටයක තරම් ප්‍රමාණ රන්තැල්ලක කොටසක්. ඒ වීයටටයක තරම් ප්‍රමාණය රන්තැල්ලක කොටසේ විශේෂත්වය තමයි මල් කැටයම් විසි එකක් තියෙනවා. එ බලපුත සාමානයෙන් වීටයක් තරම් ප්‍රමාණයක නිර්මාණයක කැටයම් විසිය එකක් දානව කියන්න විශ්කර්ම වැඩක් නෙමෙක් විශ්වකර්ම වැඩක්. ඉතින් ඒ වගේ සෙවුම් තාක්ෂණයක් ඒකාල තිබුණ නැත්තන් කොහොමද ඒ වගේ නිර්මාණයක් කරන්න දෙකට මේ වගේ තාම උසස් මට්ට මේ නිර්මාණයක් නිර්මාණයන් මෙ යුගගේ බිහිවිලා තිය ඒ ලෝතාක්ෂණය හා සම්බන්ධ ලාබර සැකසීම කර්මාන්තය දැන් ඒවගේ පපුතේ කර්මාන්ත අතරින් අපි අර කිවේ ලෝහ කර්මාන්තය ආබරණ සැකසේීම කර්මාන්තය තවවිතිං බුතාල කියන්න නෑනේ කුම්ඹා කර්මාන්තයකය දන්නන හැමෝ මෙතන එක මාතතු්‍රක වශන්දැමන කුමා කරමාන්තයත් උසස් දරුණුවක්ල බාතිබුණනේ පුර යිතසක වීනම් න සකපෝරු භාවිතා කරමින් මැටිවලන් නිර්මාණය කරා මැටිවලන් වර්ණගැනීම කලා ඉඩවස්සේ මැටිබඳුන් නිර්මාණයයේදි අර පූර්ව අඇති අසුගේ පටන් ඒ කාල රක්තවරණ කිය ැටිබඳු නිර්මාණය වුණා ඒක උසස් තාක්ෂණයක් භාවිතා වුණා. ඉට පස් අර ඌරා කටලින් ගැ අපි කලින් කතා කර අ වීරි කලාපිය ප්‍රදේශවල ජලය කිවුල් සභාව පාරණය කරන්න ශාල මටිබඳුණක් ලිින්ඳ ඇතලට බසවා නිර්මාණය කරපු ලිං විශේයයක් ැ ගේී සතතිපුතාර කියරදුන් ඒවට ගැන රා කැටලිින් කියල ඒවගේ මැටිබාන්ඩ තැනීමේ තාක්ෂණයක් උසස්දිනුවක් ලබාතිබුණා. ඉතිං අයිතිහාස්කගේ ගීට වස්ේ මැතකාලයට එනකට මේ තාක්ෂණය තවත් දියුණේන පසුකාලේද. තැපුතාර මත කඇති අර කැටම් කරමාතය ගැනත් උදාහරණ මීට පෙරපාරමේද අපිපතා කර අ මහනුවර වේගිිය දේවාලයාසන්නේ නේද හමුණ මගත් ඒකාලේ දටික සුමනැමති ඇදැක් ැටයම් කරුව පිබ තොතුරු ටික සුමන නැමැති ඇදදත් කැටයම් කරුවෙක්ඳ තොතුරු වාර්තාාවනා මහනුවර වේගිරිය දේවාලයාසන්නන්නේ සෙල්ලිපි. තින් මේ වගේ තොරතුරු බොහොමයක් අපිට තියෙනවා පැරණි කර්මාන්ත ශේෂ්‍ර පිළිබඳ. දැපතිේ ඔත්තැනින් පස්සෙ පොඩ්ඩක් අපි කර්මාන්ත ගැන කතා කරා අ පැත්තිෙන් පැණි වාස විද්‍යාත්මක නිර්මාණ ගැන කතා කර ඊට පසැකොඩ වෙනස් විදයේ අංශයකට යනවා පොඩ්ඩක් ඒකාලේ මේ තාක්ෂලක භාවිතා මෙහෙම තියෙන අතරම දේශී වත්සිරිත් කියල පද්ධ තියෙකුත් තිබුණා දැන් තාක්ෂණය කොයි තරන් දෙවුණුත් වත්සිරිත් මනිස්සු සම්ම කර ගත්ත සිරිතරිත් සම්මතයන් තුළ මිනිසු ජීවත් වුණ වත්සිරිත් සම්ප්‍රදායක් ගොඩ නැගුණ මේ වත්සිරිත් දොත් තයෙනපුතේ විද්‍යාත්මක පදන සිරිත්තරක් තියෙනවා විද්‍යාත්මක පදනමක් ඇතැම් වත් සිරිත්තල් කොච්චර දියුණත් ඒ වත් සිරිත්තගේද දෙවල අදත් ක්‍රියාත්මක වෙන නේ අදත් ලෝකයේ ක්‍රියාත්ම අප රටවල තාමත් නේවා මේ ශාන්තිකර්මා ආදියක ක්‍රියාත්මක වෙන අදක ඉතරන් දියුණු ලකයක් වුණනත් එහම ්‍රියාත්මක වෙනවා ආසිාවේ තාක්ෂණිකතති ගොඩක්ම දුණුටක්නේ ජපානය හැබැපතේ ජපානයකො ඉතරන් ඒ තාක්ෂණිකත දියවුණුුණත් ඒමනිසු තාමත් මලවුන් ඇදෙ මේ හෙම කරුණ මංහිතන්නේ ශ්‍රී ලංකාවටත් වඩා දැඩිසේ මියගිය විශ්ාසකනු රටතමයි ජපානේ. එය දැඩියව විශවාාස කනු කෙනෙක් මියගිය හම එමියගේ පුද්ජලයාගේ බල පෑමක්ති වෙන බව. නද හොල්ම ගනත් ඒ කටි ගොඩක් විශවාසයයක් තින ජපාන්නු. ඉතින් අපි හිතනි තාක්ෂණය දුණ හමේ නැතිෙනවා කරන එ නැතිවවෙෙන්නේ ඒීද සරප වෙන ො රපය තිර. <tick> <fret> <unden grazing> කා මේ වත්සිරිත් පදධතියක් තිබුණ හැ මේ වසිරිත්තරනම් පුතේවේ විද්‍යාත්මක පදනමක් තිබුණ එපුතා අහලා ඇති කෙම් පහන්ක්‍රම කෙම් ක්‍රම ගැන්න දැන් කුමරකට ඒකාලේ මෙැසිමදුරුවදුරු වැඩි වුුණ හම මෙසි මෞදදුරු වදුරු වැඩි වුණ හපතේ කමරුවල තැන්තැන්වල කෝටු හිටවලා ඒවට පොල්කෝම්බ ගහලා අපිට මතක අපිපුංච කාලෙත් අපේ සේියලා මේ ඒවට දානවා මේ කොප්පරා. කොපර කලා කියන පොල් වේලුහම ඉතිරන කෑලි පොල් වේලගන් ඒ කොප්පරා දාලපුතේ කොප්පරා දල්වනෝ. සමරවස්ථාව ලකට වි කොලවර්කිෙකුත්්දානො. එහෙම දාලක දල්වන කොටපුතේ ඒ ඒ සුවඳට රාච්‍රි කාලෙද දැල්ලීම කරන. ඒ දැල්ලීම කරන්න කතාන කර.ඒ කෙමක්. කුඹරේ තැ තැන්ගල් මේ කොටු හිටවල දැල්ලීම කර. ඒ පිච් එහෙම දවස්තුනක් කතරක් ඒ කතානක එක කරනවා. කරහම් හැබැයි දවස්තුනගින් හතරකින් පසේ මැසිිම දුරු ුවදුරු ගොඩක් පාලනය වෙලා. අ විශේෂයම ගොයන්ගහා කිරට බරවෙනකොට. ඒ එන කෘමීන් ගොඩක් අඩු වෙලා. මේ අඩුව නැතරන විද්‍යාත්ම හේතු අක්තිබුණා.හෙම ඇතුලි විද්‍යාත්ම හේතු අක්තිබුණනේ ඒ හේතුව තැතේ දැන් දැල්ලීම කරනකොට පහන් දැල්ලීම කරනකොට රාත්‍රිකාලේ මැස්වෝ මැදුරුවෝ මේ ඔක්කොම සත්තු. වේගෙන් දැල්ල දෙසට නවා. ඒ දැල්ඟට වෙල්ලාඒකට්ටිය දැල් අසන් යන්න ගහිලා ඒකටේ හෙම මැරල යනු ඒ කටි පරිභෝජනය වෙලා යවා. ඉති ඒනිසා දස්කීපයක් මේක වෙනකොට පුතේ ඒ අඩුයනවා. දෙ බලන්න ඉතින් කෙමක් වනාාටඒ කෙමෑඇතුළේ පාලන වෙන ක්‍රමවේදයක්තිිකරනේ. මිනිස්සු ඕක හිටයවේ හිටවල මේ පහන්දැල්ලීම කරේ. ඇස්ුමරන්න දරුමරණ නවෙෙන් ඒ කට්ටි ඒකගේ අරමුණ වනේ මේ තත්ත්ව පාලනය කර කිසි බලවකයක්ක් සිම මේ පාලනගලම සස්විතන් ැති නමුතුගේ විද්‍යාතක පදන මක් තිබුණා ඒවගේ කෙම්පහන්ක්‍රම ඒවත් තිබුණ දැන් බුදුදහම ලැබීමෙන් පස්සේ බුදුදහම ලැබීමත් සමඟ අපේ රටයර තිබුණ වර සාම්ප්‍රදායක ඒ ගස්කල් වදනා ඒවාගේ දවල් ගඩක් වෙනස්සෙලා ඒ බෝධි වන්දනාගේ පැත්තිවලට හැරෙනෝට පස්සේ බෞදේවාදී ඇදහිලි ඒවා වෙනස්සෙලා බුදුන් අදහන් බුදුන් වඳින් මිනිසු පටන්ගන්න ඒසා බෞද්ධාගමික පරිසරයයටට පසු කාලෙ ක්‍රමය මිනිසු යොමුමේනවා. ඉඩ පස්සපුත මේ යාාතු කර්මහා පුද පූජාවිද මේ වක්‍රියාත් ගරනද මේ හොඳ උදාාරයක් තමයි ඒකාලේ කිරිමරු චාන්තිකරමය අපි බලමුුවයෙක්. ඉඩ පස්සේ කෙම්පහන් ක්‍රමදැන් අපි කිවේ කෙම්පහ ක්‍රමය කාලේ අනුගමනය කරා. දැන්. මේ තියන්නේ කොම යුදුරු වැලැක්වීමට කරන කටයුතු කීපයක් තලතෙල් නේද මෙතන වීන මෙත මීකතග මීතල් 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 මීතෙල් සහ මීතෙල් හාතනතෙල්ලාදෙන් පහන්දල්ලා පූජා පැවැත්ති මේ කාලෙ කර ඉරි පස්සේ ගවයින්ගේ ආරක්ෂාව සඳහා කිරිමඩු ශාන්තිකර්මය ජනතාවතරපුතේ විශ්වාසයක් තියනෝ ඒ මේ යුගත් එහෙමයි ගව මහේශාදීන්ට ඇස්සා කටහා දෝස් ඇතියෙනවා කියලා. තැන් එමවෙන්න පුළුවන්ක විශවාසයක් තියනවා සමට හම වෙන ඇති නේද දැ නිසාන ඉස්සර දෙමවපිය උපතේ කිරි දෝවන වෙලාවට අපිට මතකා අපි පුංචි කාල අප ගෙවලුල එල දෙනුන් ඒ ගවයින් හිටිය ඒ ගවයින්ගේ කිරිදවද්දී වෙනම ආවරණය කරන මඩුවක් තුළ තියාගෙන තම කිරිදවීම කරන්න. වටපිටේ කාටුවත් පේන දෙන්නේ නෑ. ඒ වැස්සගින් කිරිටික ගන්නකට ඒ කරු දැක්කොත් ඇස්වහවාදී කටහාවාදී ඒහොන් කිරි හිදෙයි කිරට නැ ඒ කර හම ස්වාසයක් ජනතාව තුල තිබුණා. නාගි පරන්න දරුවනම් මේ ගොක් අය දන්නේ හැබැයි ග්‍රාමියය ප්‍රදේශලන දරුවුණ තාමත් මේ හොඳ හරතියන දැකල තියෙන තාමත් මේම කතාවන තාමත්වා සිදුවෙන නේද. තැ කොහොමරි මේ වගේ ගවයින්ට වැරඳෙන රෝගාබාද ඇස්වාකටවා දෝස මේවා නැති කරන්න. ගවයින්ගේ දෝෂ වැලැකීමට තමයි එ පපුතේ කරේ මොත් කිරිමඩු ශාන්තිකර්මය. කිරීමඩු ශාන්තික කරමය. මේකට ප්‍රසිද්ධම ප්‍රදේශය තමයි රත්තපුරේ ප්‍රදේශය. ැ රත්නපුරේ ගල්පායකෙන ස්ථානෙන් රත්තපුරේ කොහෙද ගල්පාය. ගල්පායක ස්ථානය හමුවෙලා තියෙනවා මේ කිරිමරු ශාන්තිකාරර්මය පැවැත්වීම හා සම්බන්ධ දේවාලයක නටමු. එතන ගවේගේ හිසක කොටසක් හමුවෙලා තියෙන මේවාගේ බොහොමයක් ඒ දේවාලේ කනුුවලවල් හමුවෙලා තියන. ති බොහොමයක් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා රත්නපුරේ ගල්පායකෙන නිස්ථානනිං. දේ වාලයක නටම මේවාගේ දේශීය වත්සිරිත් පද්ධතියක් ඒ කාලෙ තිබුණා පස්සෙර. ඊට පස්සපපුතේ අදවසය අපි විශේෂයෙන්ම මේ අවසාන වශයෙන් විශේෂම අවධානයට ලක් කරන දෙයක් තමයි මේ ඒකාලේ තාක්ෂණික භාවිතාව පිළිබඳව කතා කරදදී ඉතාම දියුණු විද්‍යාත්මක මූලධර්ම පාමවිච්චි ක බවට විද්‍යාත්මක මොළදර්ම භාවිතා කළ බවට හොඳම උදාහරණයක් අපි කතා කරනවා අවසානේ ඒ තමයි දැගම් පුතාාල පේන තේරනම ගදදිගම ගදන්නේ ඇත් පහනේ ඇත් පහන ඇත් පාන පුතාර පෙළපතේ තියෙන මේ රූප ස්‍රහන් මේ ඇත් පාන හමුනේ කොහන්දගර පුතාර දන්නවා හැමෝ කොන් දමන් මේක හමුණේ පතේ දැදිගම දැදිගම් පුතා හර ඇති දැදදිගම සූතිකර චෛත්‍යය දැදිගම සූතිකර චෛතය ෙවත් නතතා අපින දැදිගම කොට ේර ැදිගම සූතිකර චෛත්‍යය ෙවත් දැදිගම කොටවෙහරෙන් තමයි පපුතේ මේ කියන ඒ ඇත්පහන හමුුවෙන් මේ ඇත්පහනේ විශේෂත්ය මේ ඇත්පහන දිහා දැක්කග අපට පේන මේ ඇතාගේ පිටේ ඉන්නවා පුද්ගරයෙන් දෙදනෙක්ඒවගේම ඇත උගදණ්ඩක් දරාගෙනන්න ස්වරූපයක් තියෙන ඇත උක්ද්ඩක් දරාගෙනින් ඉරි පස මේ ඇත්පහන උඩ එල්ලූ හාම එල්වාහමද තින එල්ල දංගලමේති.ඉල්ලුවට පස්සේ ඇතා උඩින් ඉන්න පහන ින් තිය පහන යටින්ති. ඇතාගේ උද්දරයට තමයි තෙල් පුරුවන්. උඩින් තියන ඇතාගේ උද්දරයට තෙල් පෙරවවා හම ඒ ඇතාගේ උද්දරයට පුරෝ පහලින් තියන පහනට ගලාග නේනවා ක්‍රමාණුකළව හැබැයි. දැ උඩ තියන දේක පුොරෝල තියන දෙයක් පල්ලයාට එනකොට වේගිං අසාමානලෙසේෙන්න්න. පහනේතෙල් අඩුවන්න අඩුුවන්න තමයි ඇතගේ උදරේ තිනෙතෙල් පහනට ඉන්න. විශේෂයෙන් ඇතාගේ ඒ ලිංගේේන්දිය හරහා. ඇතාගේ ලිංගේේන්දදි හර තමයි පහන තෙල් ෑස්තන සලස්වර තියෙන්. එතවට මේ පහනේතෙල් අඩුවෙනකොට ඇතාගේ උදරේතෙල් ගලාගෙනන්න සලස්වරතිය. මෙත්‍රදිපුතේ අර භාවිතා කළ තියන විද්‍යාත්මක මූලධර්මයක් ස්තික ජලවිද්‍යා මූලධර්මය ස්ති ජවිද්‍ය මුළදර්මය ෙවා. අප කියනවා අච්චල ජලවිද්‍යා මූලධර්මය කියලා. ඇති කියන්න අප එකට අච්චල ජලවිද්‍යා මුල ධර්මය නැත්ත අප කියන ස්ථිතික ජලවිද්‍යා මූළධර්මය කියලා. නැති කියන්න ස්තිිතික ජලවිද්‍යා මුලධර්මය හෙවත් අච්චල ජලවිද්‍යා මුලධර්මය. දැන් එතකොට මේ දැන් ඔතන සිද්ධ වෙන විද්‍යාතුක මුලධර්යපුතය පොඩි අදහසක් ම කිව්වොත් මේ කොහොමද වැඩේ වෙන්න කියලා ැ. මේ විදියට තමයි නලය සවි කරලා තියෙන්නේ අපි හිතම මේ තියනෙ මෙතන පහන තියෙනවා කියලා පහන තියෙන් නලේ දිගේ එන තෙල් පහන ගලාගන සලස්සල තියෙනවා ඉට පස්සේ මෙත තමපතේ ඇතාගේ උද්දරය අපිතුම් ඇතාගේ උදරේ කකොස්ස දීන් එතාගේ උදරේ ද මේ පහනේ තෙල් අඩුවනෙනකොට ඒ පහනේ තෙල් අඩුවෙන පති මෙතන තෙල් ඇතුු ව විදතම හදරිය ඇත මේ මෙත තියෙන විවරදධ සිදුරක් ඒ සිදුරේ සිදුර වාතයට නිරවාරණය උනාාම ඒ සිදුර වාතරය නිරාාවරණය උුහම ඒ පහනේ තෙල් අඩුවෙනකොට ඇතාගේ උදරේ තියන තෙල් අවශ්‍ය ප්‍රමාණය පමණක් ඉදර ගලාගැෙනනවා. එත මේ ක්‍රමට රොස්ම පහනගේ අක්ඩව දිගටන දල්වා යන්න පුළුවන් කම ලැබෙන. ත මේමගේ ක්‍රමවේදයක් එක ඇන්නේ ස්තති ජලවිද්‍යා මූලධර්මය ස්තික ජලවිද්‍ය මමුලුධර්මය පවිච්චි කරලා මේගේ ක්‍රමවේදයක් හරහා ඒ පහන නිර්මාණය කරල තිය මේවා ඇවිල මේ අංග අපිට හොඳ උදාහරණයි කාලත වුණු තාක්ෂණය පිබඳ දහසක් ගන්න හොඳ උදාහරම. ඊට පසේපුත අපිට තව වැැදගත්න මාතෘකාවක්තිීන වසානයේ දේශය දැනුම පිළිබඳ. දේශය දනු පිළිබඳව අපි ඒකත් අධ්‍යයනය කරනවා විශේෂය ැ අලුත් පාඩමකට අපි අනෝ ඊළඟ දවසේ ඒ අලත් ඊළඟ පාඩම අපි විශේෂයෙන් බලාපොරොත්තුයනෝ මේ මෙතරින් පස්සේ පුතාලට අයිතිහාසික දැනුමහා හි ප්‍රායෝගයා දේශය පාඩම ඒ වගේම ශ්‍රී ලංකාව වියලි කලාපේ පැරයි නගර පිරීම හා. වර අධන බිහිමිෙන පාඩ ඒ පාඩක් දෙකින් එකක් පුතු මුකරන විශේෂ ඊළඟ දවසේ අලුත්පාඩමක් කටගන දවස මේ පාඩ අවසං කරන දවස. ඊළඟ දවස මේ පාඩ අමසංන් කරලාල අපි අලුත්පාඩමකර යොවෙනවා ඒ පාඩමි තොරොතුරුත් සමග අපි ඊළං දවස හම්බේෙන්. පුතාල මේ කතල පුරස් පිම නවාවබෝධයක්ක් ලබාගන ළුවන් රූප හරාපි නරම දරුවන්න පුළ නව බල. Uh, YouTube එකට සම්බන්ධ ව පුළන් අද දෙරන නාලිකාවේ නාලිකාව හරහා සම්බන්ධ වෙලා නැවසරයක් බලන් අරුපාඩු ප්‍රශ් හල් තීරණ කෙන්ට්යක්ක් ශන්දදාාන් අප ඔ බලන්න අඩු පාඩු බල අපි විශය දනුම හදාගම්. විශය දැනු හදාගම් ඒවගේම පුතාල මීට අදා විවාාග ප්‍රශ්නතියන ම බලාපොරත්තු ඉළඟ දස්ස මේ පාඩම වර කරල විද්‍යාතාක්ෂණය පාඩමිින් එන සාමාන්‍යපිළ වභාගේ ප්‍රශ්නයක් සාකච්ඡා කරන්න ො ලබන් සති අපි මේ පාඩිමි ගර කලේ ප්‍රශ්න සාකච්ාර. ඒවගේම අලුත් පාඩමකට අපි යොමු වෙන එනම් පොතේ අප ඉළඟද වසේ නැවත මේ වගේ හම්වවු හන් සිරධනටම ජයේවා එ අයිවාං ඇයිවාා.